අයිබෝන් මට ඇත්තටම හිතාගන්න බැ මං කොතනින්ද පටන් ගන්න ඕනි කියලා මේ මාසේ 5 වෙනිදා නම් PCR එක කරා එතකොට 6 වෙනිදා මට දැනගන්න ලැබුණා මම කොවිඩ් පොසිටිව් රෝගියෙක් කියලා මමත් හිතුවා මං ගෙදෙට්ට වෙලා ඒ දින 10 14 ඒ කාලේ පරිස්සම් වෙලා සුව වෙනවා කියලා මොකද මම මේ සම්බන්ධව ඉතාම දරුණු විදියට හිතපු නැති නිසා ඉතින් පළවෙනි දවස් දෙක තුන මම හොඳින් හිටියා ඊට පස්සේ අගෝස්තු 9 වෙනිදා මට රෑ හුස්ම ගන්න අපහසු වෙලා මට ගොඩක් අමාරු වුණා මං මගේ පපුව හිර කරා මගේ මේ මෙතන හිර කරා ඊට පස්සේ මම වහාම රෝහල් ගත වුණා මම දැනටත් ඉන්නේ නවලෝක රෝහලේ අද මගේ 8 වෙනි දවස මෙහෙම හරි චුට්ටක් කතා කරන්න පුළුවන් අද ඒ දැනටත් වචන 10ක් 15ක් කතා කරාම හුස්ම ගන්න අමාරුයි හැබැයි මේකේ තවමත් මේකේ තියෙන භයානකකම දන්නේ නැති විශාල පිරිසක් ඉන්න නිසා මම මේ වීඩියෝ එක අමාරුවෙන් හරි කරන්න ඕනි කියලා හිතුවා මේක ඊටාම භයානක ලෙඩක් මේකේ භයානකකම අපි දැන් හංගලා තේරුමක් නැහැ මොකද හංගලා ඕගලන්ව පැනික් කරන්න නැති එකට වඩා ඕගලන්ට මේකේ භයානකකම කියලා ඕගලන් පරිස්සම් වෙන එක තමයි හොඳම දේ මම අවශ්‍ය බෙහෙත් ඔක්කොම ගන්නවා ඒ වගේම දවසට 3-4 පාරක් ස්ටීම් කරනවා මේවා මේ මේ මූණවල් මේ ඇඟ ඇතුළේ මේවා ඔක්කොම තැඹිලා තියෙන ස්ටීම් කරලා කරලා හරිම අමාරුයි මේ මේ මොහොතේ හොඳට ඉන්නවා ඊළඟ මොහොතේ ආපහු සිම්ටම් එකක් ඇවිල්ලා අමාරු වෙනවා මේක එහෙම ලෙඩක් මේ දවස් ටිකේ නම් ඊයේ ඊයේ රාත් මගේ ප්‍රෙෂර් මට්ටම හොඳටම අඩු වෙලා ෆේන්ට් වෙන්න ආවා ඒ වගේම ඊට කලින් දවසක තද කැස්සක් ඇවිල්ලා හුස්ම හිර වුණා ඉතින් මෙතන දෙවිවරු වගේ වෛද්‍යවරු හෙඳියන් දිවාරය බලන්නේ නැතුව අපි හැම කෙනෙක්ම වෙනුවෙන් වැඩ කරනවා ඉතින් ඒගොල්ලන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ ට්‍රීට්මන්ට්ස් ඔක්කොම අරගෙනත් මට අවුරුදු 23යි මට අවුරුදු 23ක් වෙලත් මගේ ඇඟේ කිසිම රෝගයක් මගේ ශරීරයේ කිසිම රෝගයක් නොතිබිලත් ඉතාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරලත් ගොඩක් පරිස්සම් වෙලත් මේ රෝගෙන් මේ රෝගෙ මට හැදුනා එතකොට පුංචි දරුවෙක්ට අසනීපෙන් ඉන්න ඕගලන්ගේ අම්මට තාත්තට මේක හැදුනොත් කොහොමද ඊයේද කොච්චර අමාරු වෙයිද ඇයි මේකේ භයානකකම තාම තේරෙන්නේ නැත්තේ තාමත් කතා කරලා මගේ සහෝදර රංගන ශිල්පිනියන් ශිල්පීන් පිරිසකටත් හැදිලා තියෙනවා මේ කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා මම සමහර අයට කතා කරාම ඒ අයගෙන් තවමත් සහාය අධ්‍යක්ෂකවරු නිෂ්පාදන ආයතන කතා කරලා දින ඉල්ලනවලු හොඳ වෙනකම් බලන් ඉන්නේ දින ටික අරගෙන ෂූටින් එනකම් මේ ලෙඩේ නිකන් උණක් හෙම්බිරිස්සාවක් නෙවෙයි මේක හැදුනහම හරිම අමාරුයි ඒක ඒක හැදුණු මිනිස්සයා විතරයි ඒකේ අමාරුව දන්නේ ඒක හදාගන්න එපා කියලා තමයි මේ කියන්නේ මම ගෞරවයෙන් ඉල්ලනවා මගේ රංගන ශාස්ත්‍රයේ සියලුම දෙනාගේ ඒ වගකිව යුතු අධ්‍යක්ෂකවරු නිෂ්පාදක ආයතනවලින් කරුණා කරලා මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් අරගෙන රූපගත කිරීම නවත්තන්න මේ අපිට රූපගත කිරීම කරන්න පුළුවන් ජීවත් වෙලා හිටියොත් මේක කොච්චර අමාරුද කියනවනම් මේ ටිකේම පැය 24න් එක විනාඩියක් නිදි නැ නින්ද යන්නේ නැ රැට බේත් බීලා ස්ටීම් කරලා ඒ ඔක්කොමත් කරලා රැට නින්ද යන්නේ නැ උදේට ඇස් දෙක අරින්න පුළුවන් වෙයිද දන්නේ නැ වගේ හිතනවා මේක හරිම අමාරුයි ඒ වගේම මම දැක්කා මේ
ගුරුවරුන් සත්‍යග්‍රහයක් කරලා තියෙනවා ඊයේ. ඔව් සමහර වෙලාවට අපිට ජීවිතේ හරි අමාරුයි. අපිට සල්ලි ඕනි තමයි. ඔවුන්ගේ කතා ඔක්කොම හරි. ඒවවල වග කිව යුතු ආයතන රජ ඒව වග කියන්න ඕනි ඇති. හැබැයි ඒ සත්‍යග්‍රහයක් ඒව කරන්න කාලෙද මේ? ගුරුවරු කියන්නේ දෙවිවරු වගේ. අපි ගොඩක් ආදරෙයි. අපි මෙතන ඉන්නේ අපිට බුද්ධිය ලබා දීලා තියෙන්නේ අපි අම්මට පස්සේ අපි දෙවනි මව්වරු පියවරු කියලා කියනවා. එහෙම පිරිසක් ඔය 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 දේ කරන්න සුදුසු වෙලාව මේක නෙවෙයි. ඒ හින්දා ඒ දෙවනි අම්මල තාත්තල ටිකට මං ආදරෙන් ඉල්ලන්නේ. මම දන්නේ මේ මොහොතේ තියනවද ඒක කියලා. එහෙම තියනවා නම් ඒක වහාම සියලුම දෙනා වෙනුවෙන් නවත්තන්න. මොකද එහෙම නැති වුණොත් අයිතීන් ඉල්ලලා නෙමේ මේ 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 ගැහෙන හුස්ම ටික ඉල්ලලා තමයි සත්‍යග්‍රහයක් කරන්න වෙන්නේ. මොකද අවසාන මොහොතේ අපි සාපේක්ෂව බැලුවොත් අපිට සල්ලි ඕනි. හැබැයි මේ ලෙඩේ හැදුනට පස්සේ යන වියදම් ඒක ඒක කොහොමද ඒ ජීවිතෙන් වන්දි ගෙවන්න උනොත් ඒ වියදම ගන්න පුළුවන් දාපහු. මම මේ ගොඩාක් ආදරෙන් ඉල්ලන්නේ. මම දැක්ක සමහර චීවරධාරීන් පවා ඒ සත්‍යග්‍රහය ඇතුළේ ඉන්නවා. චීවරේ අපි ගරු කරනවා. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපි දුවගෙන පන්සලට යනවා. ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරනවා. අපි ගොඩක් ගරු කරනවා. හැබැයි ඒ චීවරධාරීන්ටත් මේ මොහොතේ මේක කරන්න හිත දුන්නේ කොහොමද? මේක ඉතාම භයානක ලෙඩක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා නෑ නේද හාමුදුරුවනේ? ඒ හින්දා ඇයි ඇයි මේක සුළුවෙන් 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 තකන්නේ? මේක භයානකකම දැන්වත් තේරුම් ගන්න. දැනටත් මේ දවස් 8ක් ගිහිල්ලත් මගේ හුස්ම හිර වෙනවා. මම 9 වෙනිදා රෑ හිතුවා මම මැරෙයි කියලා. මම මේ දේවල් මගේ අම්මටවත් කියන්නේ නැහැ. මොකද ඇයත් අසනීපෙන් ඉන්නේ. මම ඇය ගැන හිතන්න ඕනි. එතකොට මේ පාරට බැහැලා ඉන්න මේ ඕගොල්ලෝ ඔක්කොමලා ඕගලන්ගේ ජීවිතයට ආදරේ නැද්ද? ඔගලන්ගේ අම්මා තාත්තට, ඔගලන්ගේ දරුවන්ට ආදරේ නැද්ද? මම දැකලා තියෙනවා පුංචි පැටවුත් අරගෙන පාරට බහලා ඉන්නවා. ඒ දරුවන්ගේ ජීවිතේ රිස්ක් එක දාලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ? මේ මේක මීට වඩා වගකීමෙන් අපි වැඩ කරන්න ඕනි වෙලාවක්. මම අද්දික එකතු කරලා වැඳලා ඉල්ලන්නේ. ඔබලන් මීට වඩා වගකීමෙන් මේ වැඩ කරන්න. ඒ වගේම මගේ ශේෂ්ත්‍රයේ සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ. ඔව් අපිට සල්ලි ඕනි. අපිට දේවල් ඕනි. හැබැයි ජීවිතේ නැති වෙන අන්තිම තප්පරයට ආවහම අපිට ওই මුකුත් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ මේ ගැහෙන හුස්ම ටික විතරයි. අපිට අන්තිමට ඕනේ වෙන්නේ ඒක විතරයි. මෙතන ප්‍රතිකාර ගන්න ගමන් හිටියත් මගේ පපුව පිච්චෙනවා. මොකද මම දන්නේ නැහැ මගේ අම්මා තාත්තා ආච්චි ඒගොල්ලන්ට තත්ත්වේ කොහොමද, ඒගොල්ලන්ට නෙගටිව් වෙයිද පොසිටිව් වෙයිද කියලා මම බයේ ගැහෙනවා. මට මම මේ උදා වෙලා තියෙන තත්ත්වේ ඕගොල්ලන් කාටවත් උදා වෙන්න ඕනේ නැති හින්දායි මම මෙච්චර අමාරුවෙන් හරි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒ වගේම මගේ සහෝදර රංගන ශිල්පිනියන්ගෙන් ශිල්පීන්ගෙන් සහ මේ ශේෂ්ත්‍රයේ සියලුම දෙනාගෙන් මම ඉල්ලන්න කැමති මේ මොහොතේ ගෙවල් වලට වෙලා ඉන්න ෂූටින් වලට දින ඉල්ලපු දෙන් කමන්නෑ. හැබැයි අපි හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙන්නේ අපේ මනස ඉල්ලීම් ඉල්ලන්න, තව කෙනෙක්ට බ්ලේම් කරන්න. ඔව් අපිට රජයට බ්ලේම් කරන්න පුළුවන්. අපිට මාධ්‍ය ආයතන වලට බ්ලේම් කරන්න පුළුවන්. අපිට අරයා වැරදි, ඔයා වැරදි, මෙයා වැරදි කියන්න පුළුවන්. ඒ ඔක්කොගෙම වැරදිත් ඇති සමහර විට. හැබැයි ඇයි අපි පැත්තට හැරෙන්නේ නැත්තේ? අපි හරි ගස්ස ගන්න නැත්තේ ඇයි? අපි වැරදි කර කර අපි කොහොමද අනිත් අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? තව කෙනෙක්ට බ්ලේම් කරලා තව කෙනෙක්ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
ඒහිඳා මම කියන්නේ වගේම තව කියන්න ඕනේ මේ ගෑනු ළමයෙක්ගේ ඇඟේ චූටි හරි කෑල්ලක් දැක්ක ගමන් විකාර පෝස්ට් හදාගෙන මේ මාධ්‍ය සමාජ මාධ්‍ය විහිළුවක් කරගෙන මේ Facebook එකේ දඟලන කාඩ්බෝඩ් වීඩියෝ ටිකට මේක ඉතාම භයානක ලෙඩක් මරණෙත් විහිළුවකට ලක් කරගෙන ඉන්න සියලුම දෙනාගෙන් මම ආදරෙන් ඉල්ලන්න කැමති මේක මට නැති වෙයි කියලා හිතන්න එපා මේක හැමෝටම ඊළඟ මොහොතේ හෙට වෙන්න පුළුවන් ඒ නිසා මං ආදරෙන් ඉල්ලන්නේ ඒ මෝඩ වැඩ ටික නවත්තලා දාන්න Facebook එකක් දකිද්දි කොවිඩ් රෝගියෙක් එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක් ඕනම පුද්ගලයෙක් තවත් පීඩණයට පත්වන දේවල් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත කරන්න එපා ඒ වගේම අපි දන්නවා මේක අමාරුයි සමහර ඉල්ලීම් සමහර දේවල් අපි ඉල්ලන්න ඕනේ හැබැයි ජීවිතේ මෙහෙම අවස්ථා ඕන තරම් එනවා අපි රේස් එකක් වගේ හැල්මෙ දිව්වට පොඩ්ඩක් නැවතිලා එක ස්ටෙප් එකක් පිටිපස්සට ගන්න වෙන අවස්ථා අපේ ජීවිතේ එනවා මේක එහෙම අවස්ථාවක් වෙන්න ඇති ඉතින් අපි චුට්ටක් නැවතිලා ඉඳලා ආපහු පටන් ගමු එදාට ඕන තරම් එළියට බහින්ද ඉල්ලීම් ඉල්ලන්න හැබැයි ඒකට වෙලාව දැන් නෙවෙයි अगेम मट तव किन्डोने तव बक पांडित्यो टिका किन्न वैक्सीन दिक गान्नी ने अवरुदु दिक किंग मिहेम वेई आरम वेई ओके साइड इफेक्ट तीयनो तमां गान्नी ने वितरक ने में अनित्तायट गान्ड देन्नेत ने तीं वैक्सीन ने का दीला तीयने मैरुनो सीयट अनुवाक में वैक्सीन ने का नोगात्त पीड़िस මේක දීලා තියෙන යම් කිසි හේතුවක් උඩ කරුණා කරලා පින් සිද්ධ වෙයි වැක්සින් දෙකම අරගන්න හැබැයි වැක්සින් දෙකම ගත්තත් පරිස්සම් වෙන්න මොකද වැක්සින් දෙකම ගත්තත් ඔබට හැදෙනවා පරිස්සම් නොවුනොත් ඒ වගේම මංගල උත්සව වලට අවසර දීලා තියෙනවා मंगल उत्सव अपिट ओन वेलावक गन्न पुलुवा मेक किव्वहम तरहाई हेबै पोड्डक बुद्धिमत्तेला हितला बलन्न एक अपिट तव अवुरुद्दकिन देक्किन गन्न बेरिद अद कसाद बेंदला हेट मेरुनत कमक नै वगे नं इतिन करन्नम देयन नै नि कमन नै गन्न हेबै ऐ मिनिसुंगे जीवित अमारुवे दान्ने පනස් දෙනාට ඉන්වයිට් කරන්න පුළුවන් මෙච්චරකට ඉන්වයිට් කරන්න පුළුවන් කියලා කියනවා තමයි හැබැයි ඒ 50ත් අවදානමේ නෙවෙයිද මන් දන්නේ මීට වඩා මොනවද කියන්න ඕනේ කියලා මට මම මූණ දීපු අත්දැකීම නිසා මම මේක බෙදා නොගත්තොත් මම ආත්මార్థකාමී කියලා මට දැනුන නිසා මම මේ වීඩියෝ එක කරන්නේ මම දන්නේ නැහැ රැට නිදාගත්තාම මම හෙට උදේට ඇස් දෙක අරීද කියලාවත් එච්චරට අමාරුයි එතකොට හෝ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔගොල්ලෝ හැමෝම පරිස්සම් වෙන්න මම ගොඩාක් ආදරේ නිසයි මේ කියන්නේ මේ ඒ තරම් භයානක නිසයි කියන්නේ අපි ඔක්කොටම ලොකු චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා දේවල් තීරණය කරන්න අපිට තීරණ තුනක් ගන්න පුළුවන් එක අපි පුළුවන් මිනිමරුවෙක් වෙනවාද කියලා තීරණය කරන්න අංක දෙක සියදිවි නසා ගන්න එක වෙනවාද කියලා තීරණය කරන්න පුළුවන් අංක තුන මේ දුක් දරාගෙන මේ අමාස් දාන් ඉන්නත් හරි අමාරුයි මේවා දාඩිය දානවා මේ අමාරුයි ඒ ඔක්කොම දරාගෙන හැබැයි ඒක අමාරුවෙන් හරි කරලා මේ සැනිටයිසර් කරලා ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ෆලෝ කරලා ඒ දුක විඳගෙන බොහොම අමාරුවෙන් තව අවුරුද්දක් විතර දෙකක් විතර ඉඳලා මේකෙන් පරිස්සම් වෙනවද ඔන්න ඔය තුනෙන් මොකද්ද ඔයගොල්ලෝ තෝරගන්නේ
මිනිමරුවෙක් වෙනවාද? ඒ කියන්නේ තමන්ටත් බෝ කරලා අනුන්ටත් බෝ කරලා තමනුත් මැරලා අනිත් අයවත් මරලා දානවාද? එහෙම නැත්තම් සිය දිවි නසා ගන්නවාද? තමන්ට විතරක් බෝ කරලා තමන් මැරිලා යනවාද? එහෙම නැත්තම් අන්තිම එක තෝරගන්න තියෙන බුද්ධිමත්ම තීරණේ. කොච්චර අමාරුණත් දුක් විඳලා මොනා හරි තියෙන විදිහට කාලා බීලා තව මාස කීපයක් පරිස්සම් වෙලා ආපහු කලින් හිටියා වගේ ලස්සන්ට hina වෙලා හැමොත් එක්කම සතුටින් ඉන්න පුළුවන් විදිහට ජීවිතේට මූණ දෙනවද? මේ තුනෙන් මම හිතනවා ඕගොල්ලෝ හැමෝම ගොඩාක් බුද්ධිමත් විදිහට කල්පනා කරලා හොඳ තීරණයක් ගනී කියලා. ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරේ.